අද මම මගේ ක්‍රමයට රෙස්ටොරන්ට් එකේ වගේ ඒ වගේමයි මගුල් ගෙදරකට ඕනම උත්සව අවස්ථාවකදී උයන ෆ්‍රයිඩ් චිකන් කරි එකක් හදන්න කියලා දෙනවා. හැබැයි මේක ගැඹුරු තෙලේ නැතුව ෂැලෝ ෆ්‍රයි කරලායි බතින්නේ. මේ ක්‍රමය මම මීට කලින් කබ්සා බිරියානි එක හදන වෙලාවේ ෆ්‍රයිඩ් චිකන් බිරියානි එක හදන වෙලාවේ ඔයාලට කියලා දීලා තියෙනවා. අද මම ඒ ක්‍රමයට වතුරෙන් තම්බල ෂැලෝ ෆ්‍රයි කරලා රසට උයන්නයි යන්නේ. අපේ අම්මාගේ ක්‍රමයට හදන මේ රෙස්ටොරන්ට් ස්ටයිල් ෆ්‍රයිඩ් චිකන් කරි එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක මෙන්න මේ ක්‍රමයට ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම උයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලය සමග ඔබත් එක් වන්නට නම් Subscribe බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මම මෙතන අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 500ක්. ඇත්තටම මේක කඩෙන් ගන්නකොට මෙයා කපලා දීපු කෑලි ප්‍රමාණයයි. ඔයා වුණකොට අනිවාර්යයෙන්ම මීට වඩා පොඩි කෑලි කපා ගන්න. ඊළඟට මස් සෝදන ලුණු ටිකක් ඕනේ, විනාකිරි ටිකකුත් ඕනේ. ඊළඟට වතුර මෙෂරින් කප් එකයි මිලිලීටර් 250යි බටර් මේස හැන්දකුයි සියඹලයට 7-8ක් විතර. මම අද දැවිල්ලට උයන නිසා මිරිස් කුඩු මේස හැඳි දෙකක් කරගත්තා. සූදුරු තේ හැඳයි චිකන් කරි පවුඩර් මේස හැඳි එකමාරයි. මේ තියෙන්නේ මං ගෙදර හදපු චිකන් කරි පවුඩර්. ඔයාට පුළුවන් අපේ අම්මා channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා චිකන් කරි පවුඩර් හදාගන්න. කහකුඩු තේ හැඳයි ගම්මිරිස් කුඩු තේ හැඳයි කරපිංචා පුජි සේරගහ ලෙමන් ගාස්. මේකේ තියෙන මේ වේලිච්ච කොළ ටික ගලවලා කපලා අරගන්නවා. පුංචි සුදු ලුණු බික් 5-6ක් විතර, පොඩි ඉඟුරු කෑල්ලක්. මේ තියෙන්නේ ස්ටාර් ඇනිස්. මේකට කියනවා බිරියානි මල් කියලා. කරදමුඟු 5යි සාදික්ක ගෙඩියකින් පුංචි කෑල්ලක්. කරාබු නැටි 6-7ක් විතර. මම මේ චිකන් එක ෂැලෝ ෆ්‍රයි කරන්න මං අරගත්තේ සුදු පොල් තෙල්. කපාගත්තු බීලු උණු ගෙඩියක්. රසානුව ලුණු කුඩු ගම්මිරිසට තේ හැඳ පුංචි කුරුඳු කෑල්ලක්. මේ තියෙන රෙසිපි එක බලලා ලියාගන්න. ඉස්සෙල්ලාම අපි ලුණු කැට ටිකයි විනාකිරි මේස හැන්දකුයි දාලා චිකන් එක හොදගන්නයි යන්නේ. මේ දෙක දැම්මට පස්සේ හොඳට අතින් මේ වගේ කලවම් කරන්න ඕනේ. ඔන්න මම පොඩි ටිප් එකක් කියන්නම්. චිකන් හොදනකොට විනාකිරි ටිකක් දාලා හොදන්නකෝ. චිකන් එක හොඳට පිරිසිදු වෙනවා. දැන් අපේ චිකන් වල තියෙන වතුර ටික හොඳට බේරලා අරගන්න ඕනේ. දැන් මේකට බටර් තේ හැඳයි කරාබු නැටි 3යි කරදමුඟු 2යි. ඊළඟට චිකන් වැහෙන ගානට වතුර දාගන්නවා. මීට වැඩි වතුර දාන්න යන්න එපා. මේ චිකන් ස්ටොක් එකෙන්නේ අපි චිකන් එක උයන්නේ. චිකන් ස්ටොක් එකේ වතුර ප්‍රමාණය වැඩි වුණොත් රස අඩු වෙයි. ඊළඟට සීර කෑල්ලයි ගම්මිරිසට තේ හැඳයි දාලා ලුණු කුඩු තේ හැඳි භාගෙකුත් එකතු කරනවා. දැන් හොඳට කලවම් කරලා වහලා අඩු ගින්දරේ තම්බ ගන්නවා. ඊළඟට විනාඩි 4ක් විතර තම්බලා ඇරලා කලවම් කරලා ආයෙත් වහලා තව විනාඩි 2ක් විතර තම්බ ගන්නවා. මේකත් හොඳ ටිප් එකක්. මේ වගේ චිකන් පොඩ්ඩක් තම්බනකොට චිකන් වල ප්‍රමාණයට පුංචි භාජනයක තම්බ ගන්න. චිකන් එක තැම්බෙන අතරේදී තමයි මම මේ ටික ලෑස්ති කරේ. සියඹලවලට ලුණු ටිකයි වතුර ටිකකුයි දාලා මේ විදියට හොඳට දිය කරගන්නවා. දිය කරගත්ත සියඹල වතුර ටික මිරිස් කුඩු එකට දාලා මිරිස් කුඩු එක පේස්ට් එකක් කරගන්නවා. පේස්ට් එකට වතුර මදි නිසා තව වතුර චුට්ටක් එකතු කරගත්තා. මිරිස් එක පැත්තකින් තියලා චිකන් එක මැරිනේට් කරන්න කුළු බඩු එකතුවක් හදනවා. බිරියානි මල මේ විදියට පෙති කඩලා එකතු කරනවා. ඊළඟට කරදමුඟු ඇට 3යි කරාබු නැටි 4-5ක් විතර එකතු කරගන්නවා. මේ තියෙන සාදික්ක නට්මෙග්. සාදික්ක ගෙඩිය මේ වගේ තලලා ඇතුළේ තියෙන පුවක් ගෙඩිය වගේ කොටස ආයෙත් තලනවා. සාදික්ක හරි සැරයි. ඒකෙන් මෙන්න මේ තරම් පොඩි කෑල්ලක් ගන්නවා. ඒකත් අපේ පෑන් එකට දාගන්නවා. ඒකටම සූදුරු තේ හැඳකුත් දාගන්නවා. ඊළඟට පුංචි කුරුඳු කෑල්ලකුත් ඒකට එකතු කරනවා.
දැන් මේ ටික යන්තම් බදලා වංගෙඩියට දාලා කොටා ගන්නවා. කොටාගත්තු කුළුබඩු ටික වෙන භාජනයකට දාලා තම්බගත්තු චිකන් ටික ඒකට දාලා හොඳට කලවම් කරනවා. මේ වෙලාවේ මම මිරිස් කුඩු තේහෙන්දි එකමාරක් එකතු කරනවා. මිරිස් වලට කැමති නම් මිරිස් කුඩු ටිකක් තව එකතු කරගන්න. ආයෙත් කලවම් කරලා ලුණු කුඩු තේහෙන්දි භාගයක් එකතු කරනවා. ඒ ටික දාලා හොඳට කලවම් කරනවා. අපි චිකන් තම්බන ලුණු කුඩු තේහෙන්දි භාගයක් දැම්ම. දැන් මේ ටික බදින්න තව ලුණු කුඩු තේහෙන්දි භාගයක් එකතු කරනවා. මේ වෙලාවේ මම චිකන් ස්ටොක් එකෙන් ටිකක් අරගෙන මිරිස් එකට දාලා මේ මිරිස් පේස්ට් එක තව ටිකක් දියාරු කරගන්නවා. ඊළඟට අපේ ඉඟුරු සුදු ලුණු ටික දාලා ගන්නවා. දැන් අපේ චිකන් ටික බදින්නයි යන්නේ. චිකන් එක ෂැලෝ ෆ්‍රයි කරන්න ගොඩාක් තෙල් දාන්න. සාමාන්‍ය ගානකට තෙල් දාලා බටර් ටිකකුත් එකතු කරනවා. පේනව නේද මේ චිකන් කෑලි ලොකු ඇදී? මං කලින් කිව්වේ කඩෙන් චිකන් ගන්න වෙලාවට එයාට කියන්න පොඩියට කපලා දෙන්න කියලා. ලොකු කෑලි බදිනකොට ටිකක් වෙලා යනවා. මේ විදියට ගෝල්ඩන් බ්‍රවුන් කලයක එනකම් හරව හරව බැද ගන්න ඕනේ. මේ චිකන් ටික වතුරෙන් තම්බලා බදින නිසා තෙලට දැම්මම තෙල් ලැඟට විසි වෙනවා. ඒ නිසා මම සැරෙන් සැරේ වහ වහ තමයි බෙදගත්තේ. මේ වගේ රන්වන් පාට වෙනකම් බෙදගත්තා. නොන් ස්ටික් පෑන් එකක බදිනවා නම් ගොඩක් වෙලා යයි. ඒ නිසා තමයි මම මේ ස්ටේන්ලස් ස්ටිල් පෑන් එකේ බෙද්දේ. දැන් බෙදපු ටික පැත්තකින් තියාගන්නවා. දැන් අපි උයන්නේ මේ චිකන් එක බෙදපු තෙල් එකේ. චිකන් එකට දාපු කුළුබඩු වල රසත් මේ තෙල් එකේ තියෙන නිසා මේ චිකන් ග්‍රේවි එක ගොඩාක් රස වෙනවා. දැන් අපේ ලුණු ටික තෙල් එකට දාලා මේ වගේ හොඳට කලවම් කරනවා. ලුණු එක විනාඩියක් විතර බැදලා සියඹලා මිරිස් පේස්ට් එකයි ඉඟුරු සුදු ලුණු ජින්ජර් ගාලික් පේස්ට් එකයි චිකන් කරි පවුඩර් කහ කුඩු සේර කරපිංචා මේ සේරම දාලා හැන්දෙන් හොඳට කලවම් කරනවා. ඊළඟට විනාඩියක් විතර මේ විදියට උයා ගන්නවා. දැන් මේ වෙලාවේ ලුණු රස බලන්න මතක තියාගන්න අපේ චිකන් ස්ටොක් එකේ ලුණු චුට්ටක් තියෙනවා. දැන් අපි තඹගත්ත චිකන් ස්ටොක් එකත් මේකට එකතු කරනවනේ. ඒ නිසා ලුණු එකතු කරනකොට පරිස්සමෙන් එකතු කරන්න. දැන් මම මේකට ගම්මිරිස් කුඩු තේහෙන්දි භාගයකුත් එකතු කරනවා. දැන් මම චිකන් ස්ටොක් එක මේ විදියට පෙරලා දාගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියෙන්නේ. දාලා කලවම් කරලා වහලා විනාඩියක් උයනවා. වව්! අපේ චිකන් ග්‍රේවි එක හරි ලස්සනයි. දැන් මේකට අපි බැදගත්තු චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරගත්තට පස්සේ වහලා විනාඩි දෙක හොඳට මඩු ගින්දරේ හැමහිට උයා ගන්නවා. ඇරලා බලමු නේද? අපේ චිකන් එකට හොඳ ලස්සන පාටකුයි සුවඳකුයි රසකුයි එකතු වෙලා. දැන් ලිප ඕෆ් කරලා වහලා විනාඩි 5ක් විතර තිබ්බහම තමයි චිකන් එක ගොඩාක් රස වෙන්නේ. අපේ අම්මා රෙස්ටොරන්ට් ස්ටයිල් ක්‍රමයට හදන මේ ෆ්‍රයිඩ් චිකන් කරි එක ඕනෙම බත් වර්ගයක් එක්ක ඕනෙම උත්සව අවස්ථාවකදී රස බලන්න පුළුවන්. මම අද චිකන් ග්‍රෑම් 500 නෙව්වේ. උත්සව අවස්ථාවකදී වැඩිපුර උයනවනම් මේ ප්‍රමාණයන් දෙගුණ තෙගුණ කරලා අරගන්න. මේ බලන්න අපේ චිකන් ග්‍රේවි එක. අපි චිකන් තම්බන්න බට, සේර, ගම්මිරිස්, කරාබු නැටි, ලුණු මේ සේරම දාලා තම්බපු නිසා මේ ග්‍රේවි එක ගොඩාක් රසට තියෙනවා. දැන් ඉතින් ඔයාට උත්සවයක් වෙනකොට කඩෙන් කෑම ගේන්න ඕනේ නැහැ. ගෙදරදිම මේ විදියට කහබතක් වෙලා මේ විදියට චිකන් කරි එකක් හදාගන්න පුළුවන්. මේ කහබත උයන වීඩියෝ එකත් අපේ අම්මා channel එකේ තියෙනවා. මෙන්න මේ ඊතලයේ කෙළවර ක්ලික් කරොත් ඒ වීඩියෝ එක බලා ගන්නත් පුළුවන්. ඒ වගේමයි මේ ක්‍රමයට ෆ්‍රයිඩ් චිකන් වලින් හදපු කප්සා බිරියානි එකයි ෆ්‍රයිඩ් චිකන් බිරියානි එකයි අපේ අම්මා channel එකේ තියෙනවා. මෙන්න මේ ඊතලයේ කෙළවර ක්ලික් කරොත් ඔයාට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ ෆ්‍රයිඩ් චිකන් කරි එක ඔයා හැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා වීඩියෝ ෂෙයා කරන හැම කෙනෙකුටම හදවතින්ම ස්තුති කරනවා. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.
දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.